ජාතික ජනතා පක්ෂයේ ජාතික සංවිධායක විදිහට කටයුතු කරන ආචාර්ය අමරකෝන් බණ්ඩාර මහත්මයා සමගින් අපේ කතා බහට අලුත් කතා වලට මුල පිරීමේ විදිහට සිදු වෙනකොට දැන් ආචාර්යතුමනි මේ ශ්‍රී ලංකාව ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයක තමයි අපි මේ පසු වෙන්නේ ගත කරමින් යන්නේ අපි තවමත් ඉන්නේ ඉතාමත් දැඩි අර්බුදකාරී තත්ත්වයක අංශ ගණනාවක් යටතේදී මේ සියලු තන් එක දැන් IMF ඇතුළු වැඩි දෙනා හිතන්නේ ලංකාව ගැන කතා කරනකොට මේ ආර්ථික කඩාවට වැටෙන්න ප්‍රධානම හේතුව අධික දූෂණය කියන කාරණාව. ඒක අපිට රහසක් නෙවෙයි විවිධ තැන්වල විවිධ විදිහට කතා බහ කරනවා දැන් කාලාන්තරයක ඉඳලා. අදත් කතා කරයි හෙට දවසෙත් ඒක කතා කරයි. කොහොමද ඔබේ දැක්මේ පැත්තේ? මෙහෙමයි ලංකාවේ ආර්ථිකය මේ අද ඊයේ කඩා වැටිච්ච එකක් නෙවෙයි. මම දකින විදිහට නිදහසන් පස්සේ ඇත්තටම ලංකාවට ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ නැහැ. ඒකට හේතුව අපේ ආර්ථිකය ආර්ථික මූලධර්මවලට අනුව දූපත් රටක් නෙවෙයි. එකෙන් අදහස් වෙන්නේ අපි තනින් තන පොඩි පොඩි දේවල් හොඳට කරා කරේ නැහැ කියන එක. හොඳ සමහර තැන්වල සමහර අවස්ථාවල අපේ හොඳ දේවල් තියෙන්න ඇති. නමුත් සමස්තයක් ගත්තාම මම දකින දේ තමයි ඇත්තටම අපි නිකන් අර ගෙයක් හදනකොට නිකන් ශක්තිමත් අතිවාරමක් නැතුව ගෙයක් හදනවා වගේ වැඩක් අපි කරලා තියෙන්නේ. එතකොට ඒ ගේකට ඕනවට වැඩිය බරක් පැටවුනොත් ඒක කඩා වැටෙන සම්භාවිතාව වැඩි. ඉතින් අර අපි ඇදි ඇදි ගියාට අර එකපාරම නිකන් දැඩි පීඩනයක් ෂොක් එකක් ආපුවාම කඩා වැටෙන ප්‍රවණතාවය වැඩි. නමුත් මම දකින්නේ තමයි විශේෂයෙන්ම 1990න් පස්සේ මේ දූෂණය ඉතාම ඉහළ මට්ටමක පැවතුණා ලංකාවේ. ඒක තමයි මේ ආර්ථිකය කඩා වැටෙන්න මූලික හේතුව. තව හේතු තියෙනවා. නමුත් මූලිකම හේතුව හැටියට මම දකින්නේ ඒ දැඩි ලෙස අපි දූෂණයට ලක්වීම. විශේෂයෙන්ම මම දකින දේ තමයි අපි යුද්ධෙන් දිනුවම් පස්සේ මේ දූෂණ මට්ටම ඉතාම ඉහළ මට්ටමක පැවතුණා. උදාහරණයක් ඇටියට මගේම ඇස්තමේන්තු අනුව මම දකින දෙයක් තමයි ශ්‍රී ලංකාවේ මූල්‍යම දූෂණ මට්ටම 30 බිලියන ඩොලර් 30ක් විතර ඇති. ඒ ඩොලර් බිලියන 30න් මට හිතෙනවා භාගයක් විතර, ඒ කියන්නේ ඩොලර් බිලියන 15ක් පමණ ලංකාවේ අපිට පේන්න තියෙනවා. පේන්න තියෙනවා කියන එක දැන් අපි අදහස් කරන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු අපි දැනට ඉන්න පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියලා, එහෙම නැත්නම් ඇමතිවරුන් කියලා. ඒ කට්ටිය. එතකොට ඒ කට්ටියගේ තියෙන වත්කම්, ඒ කට්ටියගේ ලයිෆ් ස්ටයිල්ස්, ජීවත් වෙන ආකාරය, ඒ කට්ටිය ළමයි ජීවත් වෙන එකට, ඒ කට්ටිය වියදම් කරන රටාව, ඒ කට්ටියගේ ඉන්න ගෙවල් දොරවල්, යාන වාහන, එතකොට ඒ කට්ටිය මගුලක් ගන්න විදිහ, ඔය කොහොම දිහා බලනකොට අපිට පේනවා ඒවා. හරි, ඒකම සමහර අයගේ මම දකින දෙයක් තමයි ඒ කට්ටියගේ නමින් නෙවෙයි තියෙන්නේ. මුගක් වෙලාවට අපි දකිනවා වෙන වෙන කට්ටිය මතු වෙලා එනවා. හිටපු ගමන් මතු වෙලා එන වෙලාවල් තියෙනවා. ඒ මතු වෙන්නේ ඒවා මේ ලංකාවේ මේ තියෙන දූෂණ මට්ටම පිළිබිඹු කරන්න. නමුත් අපි මේ දූෂණ වලට එකතු කරොත් සාමාන්‍යයෙන් දළදේශීය නිෂ්පාදිතය ගන්න කිරීමට අදාළ නොවන වගේ අපි හිතමු රාජ්‍ය ඉඩම් රජයේ සතු ඉඩම් එක්කෝ විකිණීම, එහෙම නැත්නම් පැවරීම තුලින් ගසා කෑම තුලින් අපිට තවත් බිලියන 30ක් විතර මම හිතන්නේ අපිට නැති වෙන්න පුළුවන්. ඒක විතර නෙවෙයි තවත් අනිත් ඒවාත් පේන්නේ නැති දේවල් වලින් බිලියන. ඒ කියන්නේ අපිට ඇත්තටම ඩොලර් බිලියන 60ක පමණ ප්‍රමාණයක් විතර තියෙනවා. නමුත් මේ ඉතා මෑතකදී අපේ අධිකරණ හැසිතුමා කිව්වා ඩොලර් බිලියන 58ක් විතර ලංකාවෙන් පිටත ගෙන ජකිල සමාලට ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මම දකින්නේ අපි කයිවාරු ගහන එක නවත්තලා ඒකට ඇත්තම විශේෂයෙන්ම අධිකරණ ඇමති කෙනෙක් හැටියට අධිකරණ ඇමතිතුමාට පුළුවන්කම තිබිය යුතුයි
ඒවටියක් හොයලා බලන්න. අඩුම ගාණි රජයට බල කරන්න මෙහෙම එකක් තියෙනවා අපි මෙහෙම කරමු කියලා. මම ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ කරන කාලය තුලදී ඇත්තටම මේ අවස්ථා දෙකකට මුහුණ දුන්නා අපේ රටේ දූෂණය මෙච්චර මේ දේවල් වෙනවද කියලා. මම උදාහරණ දෙකක් දෙන්නම්. එක උදාහරණයක් තමයි මහ බැංකුවේ මම ඉන්න කාලේ මට ආරාධනය ලැබුණා මේ දක්ෂිණ ලංකා අධිකාරියේ තාක්ෂණ කමිටුවට සහභාගී වීමට. ඒ තාක්ෂණ කමිටුවේ එදා තිබුණ වැඩසටහන තමයි ලංකාවේ වීරවිල ගුවන්තොටුපළක් හදන්නට තියෙන ලංකාවට තියෙන අවස්ථාව. ඒකට එක එක කට්ටිය බිඩ් කරලා තිබුණා. ඉතින් එදා දවසේ අපි සාකච්ඡා කරන්න තිබුණේ ජපාන් ආයුධකයන් සමූහයක් සමග. මට මතකයි මේ මීටින් එකට ඇවිල්ලා හිටියා චොකියෝ වලින් 3-4 දෙනෙක්. හරි, 3-4 දෙනෙක් ඇවිල්ලා දැන් අපි මේ සාකච්ඡාව කරලා ඉවර වෙන්න කිට් වෙනකොට වගේ ඒක ඩොලර් මිලියන 400ක ආයෝජනයක්. සාකච්ඡාව විවරෙන්න ඕන මෙන්න කිට්ටුව අපේ දක්ෂිණ ලංකා අධිකාරියේ එතන මේ සහභාගී වූ කෙනෙක් කිව්වා අපි මෙහෙමයි ඉඩම් දෙනවා ඒකින්ද අපිට සීට 20ක් ඕනේ කියලා. පර මං ඇහුවා දැන් ওই සීට 20ක් ඕන කතාව ඒ කට්ටිය ටෝකියෝ වලින් පිටත් වෙන්න ඉස්සෙල්ලා කිව්වද? එහෙම එකක් කිව්වේ නැහැ ඉතින්. ඒක කීපු සීට 20ක් ඕනේ කිව්වම මට මං දැක්ක අර ජපාන් දූත පිරිස උඩගින් බිවැටෙන වගේ එකක් වුණා. මොකද එතන ඩොලර් මිලියන 80ක වැඩිපුර ඉල්ලනවා වගේ එකක්. ඉතින් අරකට එහෙම එකක් කතාවක් කිසි දෙයක් කියලා නැහැ. ඒ වෙලාවේ තමයි ඒක කිව්වේ. එතකොට එතනින් කතාව ඉවර වුණා. මොකද ජපාන් එතනින් එහාට ඒ ගැන සාකච්ඡා කරන්න කැමති වුණේ නැහැ. ඒ ජපාන් ඒ සමස්ත කතාවම ඉවරයි කියන්නේ. එතනින් කතාව ඉවරයි. ජපාන් කණ්ඩායම ඒ කාමරයෙන් පිටත් වුණ ගමම ඒ මම ඇර අනිත් එක්කම මගේ ඇඟට කඩාවැටෙන්න පටන් ගත්තා. හරි, ඔය අපේ පැත්තේ නින්න ඕනේ, ජපන්ගේ පැත්තේ නෙවෙයිනේ, ඔය විදිය කතාව. ඉතින් ඔයාලට හිතාගත හැකි අපේ ලංකාවේ මොකක් හරි ආයෝජනය කරනකොට ලංකාවේ තියෙන දූෂණ මට්ටම